හරි අතපාදාන දැන් කායානුපස්සනාව තේරෙන. දැන් ඔයගොල්ලෝ මෙතෙක් කල් කායානුපස්සනාව කියලා වෙන මොනවද වගේයක් කරනවා. ඒක මට අදාළ නැහැ. හොඳයි. දැන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කියලා එකක් තියෙනවා. ඒක තියෙනව නේද අර මිනියක් බලන්න නව ආකාරයක නව දැන් බලන්න ඒවා කරන්න පුළු දැන් මිනි කොහෙටද දාන්නේ ඈ අමු සොහොන්නේ දැන් ඊට පස්සේ මේකේ විස්තර කරනවා කියන්නේ මොලේ අපි ලෝකේ තියෙන ප්‍රඥාවන්තම දර්ශනය බුද්ධ දර්ශනය පඤ්ඤා වත්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේක ප්‍රඥාවන්තයින්ට විතරයි නමුත් බලන්න අපි කොච්චර බොළඳ කරලාද තියෙන්නේ කියලා දැන් කැලේට මිනිය ගිහිල්ලා දානවා දැන් ඒක විස්තර කරනවා ඊට පස්සේ ගිහිල්ලා ආය සති අධ්‍යයකින් ආය යනවලු මොනවා බලන්නද මේකේ කුණු වෙන ප්‍රමාණයට ගිහිල්ලා බලන්න ඉදිමිලාද පණුව ගහලාද ඊට පස්සේ දැන් මේක කැලේට දැම්මට පස්සේ මේක කණ්ඩෙන්නේ කවුද එන්නේ ඈ හිවල්ලු කෝටි වලස්සු දැන් මස් කන සත්තුනේ එන්නේ දැන් අරක කුණු යවි තියෙන එක බලන් යන මහා මුදුරෝ කෙනෙක් නේද දැන් යනවනේ බලන්න දැන් කැලේටනේ යන්න ඕනේ මේ මෙහෙට පාරයිනේ මිනි දාන්නේ නැහනේ එතකොට අර කැලේට යනකොට දැන් අලි කොටි අලි නෙමෙයි කොටි නේද වලාසු දැන් ඌ අර අර කුණු ගඳ ගහන එක කයිද මේ මර ෆ්‍රෙෂ් බඩුවක් තියෙනවයි කියලා මේ කියපු හාමුදුරුව මරාගෙන කනවා මෙයා මේ භාවනා කරන්න ඇවිල්ලා ඉන්නේ අපි නම් මේ පව් වැඩ කරගන්නේ නැහැ කියලා කොටිය නිකන් ඉන්නවද වලහා මේ යන හාමුදුරුව මරාගෙන කනවනේ තේරෙනවද ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය බොළඳ භාවනා උගන්නලා නැහැ. නමුත් පොතේ තියෙනවා ඒවා. මිනිය දිහා බලාගෙන ඉන්න, ඇට කටුව දිහා බලාගෙන ඉන්න, නහය දිහා බලාගෙන ඉන්න, බඩ දිහා බලාගෙන ඉන්න ඌවා තියෙනවා පොත්වල ලියලා. බුදුහාමුදුරුවෝ ඔය මොකක්වත් බලන්න කියලා නැහැ. ඒකයි මං කියුවේ බුදුහාමුදුරුවෝ බලන්න කියවපු එක අද බලන්නේ නැහැ කවුරු. එහෙමනම් සතිපට්ඨානය ගත්තාම ඔන්න කායානුපස්සනාව. මොකද්ද කායානුපස්සනාව කියන්නේ? කය නිශ්චල කොටගෙන ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන. ඕක කරන්න බැයිද ඔබට? පුළුවන්. දැන් කැලේට යන්න බැයි නම් ඔබ මේක කොහෙන්දද කරන්න ඕනේ? ගෙදර කාමරයක් හදාගන්න. ගෙදර කාමරයක් හදාගන්න. ශබ්ද නැති වෙන්න කාමරේ හදා ගන්න. පුරුහන් අය ඒසි කර ගන්න. ඔය දැන් දරුව මුණු පුරන්ටම හොයනවනේ මුළු ජීවිතේම නේද? දරුවන්ට ගෙවල් හදනවා, ඉඩම් ගන්නවා. Tamanට කරගන්න එක. නේද? ඒ නිසා දැන් මේ ඒසි කරනවයි කියන එක මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඉස්සර අපි මේ සෙල්ෆෝන් එකක් කියන එක කොච්චර මහා ලොකු දෙයක්ද නේද? දැන් ඉතින් ඒවා රූපහණිය කියන එකේම අපි පොඩි කාලේ නිකන් මහා මැජික් එකක් නේද? එතකොට නාවින්න කියලා ඔය වාරියපොළ මේ ඒගොල්ලෝ තමයි ලොකුම වෙළඳ ව්‍යාපාරික මන්ත්‍රීවරු ඇමතිවරුලත් හිටියා. එතකොට කුරුණෑගල ඒගොල්ලන්ගේ තියෙනවා ලොකු මේ මිස්ථානයක්. ඕක ටවුන් එක ඔය දැන් කුරුණෑගල මහ ඉස්පිරිතාලේ තියෙන තැනට මෙහා පැද තිබ්බේ. ඉතින් ඔතන තමයි ඉස්සල්ලාම ටීවී එක පෙන්වුවේ. මොකුත් නෑ 50,000 60,000 ඉතින් එකතු වෙලා තමයි ටීවී එක බලන්න ආවේ. ඔය මං කියන්නේ 80 විතර වගේ 80 82 විතර. එතකොට ඉතින් අද අවුරුදු 40ක් විතර 50ක් විතර යනකොට ඒව නිකන් දැන් ටීවී බල්ල එපා වෙලාම දැන් ටීවී කියනවා බලන්නෙත් නෑ මිනිස්සු. එතකොට අපට දැන් ඉස්සර වෙලාම මේක කියනකොට මැජික් එකක් තමයි. නමුත් ඔබට ගෙදර නිශ්ශබ්ද ප්‍රදේශයක් හදාගෙන ඇස් දෙක පියාගෙන පරිසරය නිහඬයි තොල් දෙක වහගෙන ඔබට ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් ඒ විනාඩි 5ෙම ඔබට මොකද වෙන්නේ? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියනවා හැදෙන්නේම නෑ.
එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ සසරට ඔබ නැවත ඉපදෙන ක්‍රම 6යි තියෙන්නේ. ඒකෙන් ඔබට පහක්ම නවත්ත ගන්න පුළුවන් පරිසරය. ternary දරත් මේ එන පාරේ පනාමුරේට එන පාරේ ඔය නිල්මිනි හරි මොකක් හරි කියලා තියෙනවා ගැරේජ් එකක් කරන මල්ලිකෙනි. ඔය දැන් මගේ බණහල අවුරුදු ගාන ඒ මල්ලි ගැරේජ් එක ඇතුලේ ශුන්‍යාගාරයක් හදාගෙන තියෙනවා. ගැරේජ් එක ඇතුලේ මිනිහා ශබ්දයෙන් නැති වෙන්න වැලි පුරවලා ලොකු ඝනකමට මේවා බලලා කරුවර කාමරයක් බොරුනම් අර බලන්න ඔය එන පාරේ නිල්මිනි කියලා තියෙනවා කිලෝමීටර් 4ක් විතර මේ ඇමිලිපිටි පාරේ ඉඳලා මේ පාරේ එනකොට. එතකොට මේ මල්ලි හදාගෙන තියෙන්නේ ශබ්දයෙන් නැති වෙන්න. මිනිහා ගෝලයෙන්ට වැඩ කරන්න දීලා මිනිහා එහෙකට ගිහිල්ලා පය ගණන් ඉන්නවා. ඉතින් මං කියන්නේ ගැරේජ් එකක් ඇතුලේ භාවනා කරන්න පුළුවන් විදිහට මිනිස්සු හදාගන්න. ඒ කියන්නේ උමනාව තියෙනවා නම් අපිට මේක හදාගන්න පුළුවන්. එතකොට එහෙනම් නිහඬ නිසංසල පරිසරය තියෙන්න ඕනේ. ඒක තමයි අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියලා කියන්නේ. එතකොට ඒක භික්ෂුවට විතරක් අදාළ වෙන එකක් නෙමෙයි. ඒක ඔබටත් අදාළයි. නමුත් අද මුළු ලෝකෙම දැන් තේරවාදී කියන රටවල් තුනක් තියෙනවානේ නේද? ලංකාව, තායිලන්තේ, බුරුමේ. ඉතින් මම මේ රටවල් තුනේම සෑහෙන කාලයක් ඉඳලා තියෙනවා, ගවේෂණය කරලා තියෙනවා. ඒ එක තැනකවත් මේ බුදුන් දේශිත භාවනාව නැහැ. බුරුමේ විතරක් එක තැනක තියෙනවා. බුරුමේ ඔය ෂේමින් කියලා එකම එක සෙන්ටර් එකක් තියෙනවා. ඒකේ විතරමයි මේ චිත්තානුපස්සනාව කරන්නේ. අනිත් හැම තැනම ඔය ධ්‍යාන භාවනා කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද මේ ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන ඒකට කියනවා කායානුපස්සනාව. ඊට පස්සේ මොකද තියෙන්නේ චිත්තානුපස්සනාව. ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන කායානුපස්සනාව කරලා ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? චිත්තානුපස්සනා. අන්නේ චිත්තානුපස්සනා වෙන් මොකද්ද වෙන්නේ? මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන විඥාණය නතර කරන වැඩි. ඒකට විතරමයි බුදුහාමුදුරුව භාවනාව කියලා කියන්නේ. එහෙනම් එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් පහට පරමාණු ඝට්ටණය වෙන එක අපි නවත්ත ගන්න මොකද්ද කරන්න ඕනේ? අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර ගත වෙන්න. හැබැයි බුදුහාමුදුරුව දේශනා කරනවා මේක කරන්න නම් තුන් සිවුරයි පාත්‍රෙයි අරගෙන හුදකලා වෙන්න කියලා. දැන් අම්මා කීවේ තොරන් එහෙම බලන එක හොඳ නැද්ද කියලා. එතකොට ගිහියෝ කී දෙනෙක් ඔය පැවිදි වෙන්නේ නැතුව මේක කැලේට ගිහිල්ලා මේ කරන අභ්‍යාසය කරන්නේ නැතිව ගිහිවතේ ඉඳගෙන දැන් නිවන් දකින්න හදනවානේ? ඔයගොල්ලෝ අහලා තියෙන විදිහට ගිහියෝ කී දෙනෙක් විතර පිරුණම් පාලා තියෙනවා? නා අහලා තියෙන ගිහියෝ කී දෙනාද පිරුණම් පෑවයි කියලා ඔය පහුගිය බුද්ධ සාසනේ? ගිහි අය, සම්මුති ගිහි අය, දාරුතීරියයි සන්තති අමතියයි. සුද්ධෝදන රජුරුවත් පිරුණම් පෑවයි කියලා කියන එකට කිසිම ත්‍රිපිටක සාක්ෂියක් නැහැ. නමුත් විවාහයේ තියෙන අපි තුන්දෙනයි කියමු. දැන් දාරුචීරිය පිළිබඳව කතාවක් තියෙනවා, සන්තති අමතිය පිළිබඳව කතාවක් තියෙනවා. එතකොට මේ දෙන්න විතරමයි ගිහියන් ලෙස පිරිනුවන් පාලා තියෙන. ඒ දෙන්නත් මහමග නිසා පිරිනුවන් පෑවා. ඒ දෙන්නත් ගෙදර ගියා හැමනම් පිරිනුවන් පාන්නේ නැහැ. ඒ නිසා ගෙදර ඉඳගෙන පිරිනුවන් පාන්න අමාරුයි, බැරිකමක් නැහැ. හැබැයි ගිහියෝ දෙන්නයි සාක්ෂි තියෙන්නේ හාමුදුරුවරු ලක්ෂ ගන්නක් පිරිනුවම් පෑවයි කියලා තමයි කතා තියෙන්නේ. අපි දන්නේ නැහැ. එහෙමනම්
මේ නිවන් දකින්නවා කියලා කියන එක ඔබ ඔය මෙතෙක් කාලයක් හිතාගෙන හිටපු ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස්. මේ නිවන් දකින්නවායි කියන එක භෞතික ක්‍රියාවලියක්. ඔබට දැන් ඉපදෙන්න ආගම බලපෑවේ නෑ වගේම ඉපදීම නවත්තන්නත් ආගමක් ඕනේ. එහෙනම් දැන් අපි නිවන් දකින්නයි කියලා පැවිදි වෙන්නේ ඇයි? නිවන් දකින්නයි කියලා පැවිදි වෙන්නේ ඇයි? වැඩ අඩු කරගන්න. මොන වැඩද? කෑම ටික හොයන්න අපට රස්සා කරන්න වෙනවා. පැවිදි වුණාම රස්සා කරන්න බෑ. එතකොට අද දහම විකෘති කරනවායි කියලා අපට චෝදනා කරනවා. නම අද දහම විකෘති කරලා තියෙන රාජ්‍ය අනුග්‍රහය නේද? දැන් මම කියන්නේ භික්ෂුවකට රස්සා කරන්න දෙන්න හොඳ නෑ. ඒව නීතිගත කරන්න. ලංකාවේ එහෙම එකක් නෑනේ. දැන් මොනවද පිරිවෙන් වල අපේ සිලබස් එක? පිරිවෙන් වල විශ්වවිද්‍යාලයේ හාමුදුරුවන්ගේ මොනවද සිලබස් එක? ඉකෝන්, පොලිටිකල් සයන්ස්, ලොජික්, හිස්ටරි ඕවනේ අපිට උගන්න. ඉතින් ඉගෙනුවට පස්සේ හාමුදුරුවරුන්ට සිද්ධ වෙනවා රස්සාවක් කරන්න. ඊට පස්සේ සිවුරු ඇරියට පස්සේ එතකොට අර උපාධිය තහනම් කරන්න ඕනේ. එහෙම නැහ, එහෙම නැතුව අද වෙලා තියෙන්නේ මොකද්ද? අද වෙලා තියෙන්නේ භික්ෂුව අද පිරිවෙන්වල භාවනාව කියන උගන්වන්නේ. දැන් අපි භික්ෂූන් වෙලා හුඟක් ලෞකික විෂයන් අපි ඉගෙන ගන්න නේද? එතකොට භික්ෂුවකට ලෞකික විෂයන් දෙන්න හොඳ නැහැ. අද වෙලා තියෙන්නේ භික්ෂුව අර පාන් සුකූලේ කටයුතු ටික කරන ප්‍රභූවරයෙක් බවට අපි පත් කරගෙන තියෙන්නේ. හාමුදුරුවෝ තරහ ගියොත් එහෙම මොකද්ද කියන්නේ? ඔයගලන්ට මොකද්ද කියන්නේ? තරහ ගියපු හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? සාමාන්‍ය මම ගැටුමක් ඇති වුණත් එහෙම ඔව් අපි තොපේ පාන් සුකූලෙට එන්නේ නැහැ කියලා නේ කියන්නේ. එතකොට අපි දැන් හිතාගෙන ඉන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ කාර්ය මොකද්ද? මේ මරුණට පස්සේ පෙට්ටියට අපට මොකක් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන්ද? මැරෙනකොට මැරෙනවයි කියන්නේ මොකද්ද? මැරෙනවයි කියන්නේ ඔව් කය මොකද්ද අතහරින්නේ? මේ විඥානය අතහරිනවා. මේ කය විඥානය අතහරින කෙනෙක් කරන්නේ. එතකොට විඥානය අතහැරියට පස්සේ ඒ මොහොතේම විඥානය හදාගෙන තියෙන යා කවුදයි කියන්නේ? අරම් හැබැයි කොහොමද තිරසන් වෙන්නේ කියලා ඒක දිග කතාවක්. එතකොට අපි මරණාසන්න මොහොතේ ඇති කරගන්න සිතුවිල්ලත් එක්ක තමයි අපි යකාද, ඌරද, මීයද, පොළඟද, බල්ලද, දෙයියද, මිනිස්සයද තීන්දුව වෙන්නේ. මම පින්පව් ගැන කතා කරන්න නැති වෙන්න හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කතා කරේ නෑ. මේ ලෝකේ වැඩිපුරම බුද්ධ ශාසන කාලයේ පව් කරලා තියෙන්නේ අඟුලිමාල. මනුෂ්‍ය ඝාතන 1000. ඊට පස්සේ ආලවක මනුෂ්‍ය ඝාතන 4000 ගන්න. එතකොට මනුෂ්‍ය ඝාතන 1000ක් කරපු අඟුලිමාල මොකක්ද උනේ? ඈ නිවන් දැක්කනේ. වෙහෙර විහාර 84000ක් අදපු අශෝක රජුරුව පිඹුරෙක් වුණානේ. අසද්දුස දාන දුන්න කෝසල මල්ලිකා පණුවෙක් වුණානේ. එතකොට මම කොහොමද ඔබට කියන්නේ ඔබ පව් කරන්න එපා පින් කරන්නයි කියලා කියන්නේ කොහොමද? වැඩිපුරම පව් කරපු අය නිවන් දැකලා වැඩිපුරම පින් කරපු අය අපායේ ගියා. ඒ නිසා දහම් අවබෝධයටපත් වුණාට පස්සේ පින් පව් ගැන කතා කරන්නේ නැහැ. පුණ්‍ය පාපි පහිනස. ඒ නිසා ඔබ බාහිරින් කල්යාණ මිත්‍රය හොයන්න බෑ. කල්‍යාණ මිත්‍රයෙක් අඳුරගන්න වෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගේ දහමක් අවසානයේදී. ඔබට කොච්චර දහම් අවබෝධයටපත් වුණාද? ඔබට නිවන ගැන කොච්චර අවබෝධයකටපත් වුණාද? ඒ අවබෝධයටපත් වෙලා තමයි Taman තීරණය කරන්න ඕනේ. මෙයානන්ද නිවන් දැකපු කෙනෙක් තමයි. මෙයානම් කල්‍යාණ මිත්‍රයෙක් තමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා
ආනන්ද හාමුදුරුව අහනවා මේ ශාසනය හරි අඩක්ම කල්යාණ මිත්‍රයාගෙන්නේ. බුදු හාමුදුරුව කියනවා නෑ ආනන්ද මේ ශාසනය 100%ක්ම කල්යාණ මිත්‍රයාගෙන්මයි. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරකින් තොරව නිවන් දකින්න බෑ. ඒ කියන්නේ මොකද්ද? දහම් අවබෝධයට පත් වුණ කෙනා විතරයි ඒක අවබෝධ කරලා කියන්න දාන්නේ. අනිත් අය මොනවා හරි කියනවා. ඒ නිසා ලංකාවේ ජන කවියෙක් ලීම්වා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිය. මේකට අපි මොකද කරන්නේ? බස් අරගෙන යනවා අර කිරිබත් ගොඩ චෛත්‍ය වඳින්න. කැලණිය වැන්දාම උපන්දා සිට කරපු පව් වරයි. උපන්දා කියලා කියන්නේ අපි මේ ආත්මේ පටන් ගත්තේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගන්නකින්. ඒ ආත්ම කෝටි ප්‍රකෝටි ගානක ඉඳලා අපි හදාගෙන ආවේ මේ විඥානේ. අන්නේ විඥානේ නැති කරන අවබෝධය අපට කවුරු හරි දෙනවා නම් එයයි කල්යාණ මිත්‍රයා. එතකොට එයාගෙන් ඒ කල්යාණ මිත්‍රයාගෙන් ඒ බණ ඇහුවට පස්සේ ඒ අවබෝධ කරගත් ඥානය පදනම් කරගෙන ඔයාට වන්දනාමාන කරනවා. කල්යාණ කියන්නේ කැලණිය. කැලණියටත් කල්යාණ කියනවා, කල්යාණයටත් කැලණිය කියනවා. මයංගර නාගදීපං කල්යාණම් පදලාංචන. කල්යාණ කියන්නේ මොකේද? කැලණියට. ඒ නිසා කල්යාණ මිත්‍රයාට වන්දනාමාන කරන එක තමයි උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියපු එක. සරල වෙලා ගිහිල්ලා අර චෛත්‍ය වැඳ වැඳ ඉන්න උපන්දාවසේ ඉඳලා කරපු පව් ටික නැති කරන්නේ. ඉතින් ඒ විදිහට අපි මුග්ධ වෙලා ඉන්නේ මේ ධහමේ. මේ ධහමේ වහලුන් බවට ඕගොල්ලෝ පත් කරලා තර්ක කරන්නේ. තර්කානුකූලව දකින්න බෑ මේක. ඉතින් මේ නිසා ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන, ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන හුදකලා පරිසරයකට වෙලා ඔන්න දැන් අපට විඥාන පහක්ම හැදෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් සංවරයි. එහෙනම් දැන් අපට ඇති වෙන්නේ මනපටිච්ච ධම්ම උප්පජ්ජති මනෝ විඥාන. අපට එක එක මතක් වෙනවා. මතක් වෙලා මනෝ විඥාන හැදෙනවා. එහෙනම් මේ මනෝ විඥාන කියලා කියන්නේ අපි මතක් වෙන්නේ මන පටිච්ච ධම්ම උප්පජ්ජති මනෝ විඥාන. මෙන්න මේ මන පටිච්ච ධම්මපති මනෝ විඥානං කියන එක විතරමයි අපිට භාවනාවට යොමු කරගන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් පහටම අද භාවනාව කරනවා ලෝකයේ හැමතැනම. පව් කලකිරිනවා. එහෙම දැක්කහ. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ. ඉතින් මේව කියේ. කෙස් මම නෙමේ මගේ ආත්මය නෙමේ, කෙස් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ කිය කිය ඉන්නවා. උදේ ඉඳලා කියවලා රැයට ගිහිල්ලා පීරනවා, ස්ප්‍රේට් කරනවා, සුදු වෙච්ච ඩයි කරනවා. ඔය භාවනාවට ගියපුවත් එහෙම කරනවා. ඈ ඔව්. අතන කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කෙස් කිය. දත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ කිය කියන මෙන්න දත් මදිනවා. දත් දානවා. බුදුහාමුදුරුව විහිළුකාරයෙක් නෙමෙයි. මේක අනිත්‍යයි කියනං අනිත්‍යමයි. බුදුහාමුදුරුව වගේ බොළඳ භාවනා දීලා නැහැ. මේ නිසා අපිට ඉන්ද්‍රිය ටික තියාගන්න ඕනේ නිරෝගිමත්. කය නිරෝගිමත්ව තියාගන්න. ඒ කය නිරෝගිමත්ව තියාගත්තම තමයි අපිට විඥානය ශුන්‍ය කරන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රියන් පහ සංවර කරගෙන මෙන්න මේ මනපටිච්ච ධම්මපති මනෝවිඥානං කියන තැනට සිත පිහිටුවාගෙන ඉන්න අභ්‍යාසයට කියනවා සතිපට්ඨානය කියලා. එතකොට මෙතනින් විඥාන පහම වහලා හැදෙන්නේ මනපටිච්ච ධම්ම මනෝවිඥාන විතරයි. අන්න එතෙන්ට සිත පිහිටුවාගෙන ඉන්නකොට මනපටිච්ච ධම්මපති මනෝවිඥානං කියන විඥානය හැදෙන්නේ නැති නිසා ඉන්ද්‍රියන් හයෙන්ම විඥාන හැදෙන ස්වභාවය නැති වෙනවා. මෙන්න මේ විඥාන ඉන්ද්‍රියන් හයෙන්ම විඥාන හැදෙන අභ්‍යාසය, විඥාන හැදෙන ක්‍රමය නැති කරගෙන ඉන්න එකට අපිට කියනවා නිරෝධයටපත් වෙනවා කියලා. මේක දිගු කාලයක් ඉන්නවට අපි කියනවා නිරෝධ සමාපත්තිය කියලා. එතකොට මෙන්න මේ නිරෝධ සමාපත්තිය කාට හරි ඉන්න පුළුවන් නම් දින 7ක්,
දින හතක් කියලා කියන්නේ අපි මේ ගත්ත ආහාරයෙන් ඉන්න පුළුවන් ඕජාව තියෙනවා දින හතක්. ඒ නිසා මෙන්න මේ ආහාරය අරගෙන අපිට එක ආහාරයක් අරගෙන සිතුවිලි නැතුව සිත දෙස බලාගෙන දින හයක් ඉන්න පුළුවන් නම් හත්වෙනි දවසේ අපි පරිනිර්වාණයටපත් වෙනවා. හැබැයි සිතුවිලි නැතුව ඉන්න ඕන. ඉතින් බුරුමේ ඉන්නකොට මට දින තුනක් ඉන්න පුළුවන්. එක ආහාරයක් අරගෙන සිතුවිලි නැතුව දින තුනක් ඉන්න පුළුවන්. ඉතින් ඔහොම කර කර ඉන්නකොට දියවැඩිය ආවා. දියවැඩිය ආව හැදලා ඉන්සියුලින් ගන්න මට්ටමට වැඩේ දරුණු වුණා. ඉතින් ඒකයි බුරුමෙන් ආවේ බුරුමේ මැරුණත් රැයට කෑම දෙන්නේ. ඉන්සියුලින් ගහලා නෙමෙයි මොනවා ගහන්නවත් රැය කෑම නැහැ. තායිලන්තේ එක වේලයි. ඉතින් ඒ නිසා ඉන්සියුලින් ගහනකොට උදේ රැය ගහනකොට රාත්‍රියට ආහාර ටිකක් ගන්න වෙනවා. ඒක රෝගියෙකුට බුදුහාමුදුර අනුදැනවා දාලා. නමුත් බුරුමේ එහෙම දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තව දවස් 3යි මට ඉම්ප්‍රූව් කරන්න තිබුණේ. ඉතින් දැන් රෝගී තත්ත්වයන් එළවා. ඉතින් මේ නිසා මේක පටන් ගන්න ඕනේ අවුරුදු 20ට කලින්. දැන් අපි පටන් ගන්නෙම 65 වෙන. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120යි. ජීවිත කාලයේ හතරෙන් එකක් ඉතිවිර තිබියදී පිරුණුවම් පාන්න ඕනේ. බුදුහාමුදුරෝ තමයි අන්තිමේටම පිරුණුවම් පෑවේ.